අයිබෝවන් ශ්‍රද්ධා ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චාමිකා ගණේකොඩ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම් ගැන ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුවද තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් සහාය දක්වන බව ඇමරිකාව දැනුම් දෙයි. අද මධ්‍යම රාත්‍රියේ සිට ලිප්‍රෝ ගෑස් මිල 15ට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කෙරේ. දකුණු අප්‍රිකානු නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට. ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මීට අවුරුදු දෙකකට පමණ කලින් රටේ ආර්ථිකයේ යළි නංවාලීමේ අභියෝගය අපේ සිව් ඇදෑරුම් වැඩසැලැස්ම මේ පාර්ලිමේන්තුව හමුවේ තැබුවා. එක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මූල්‍ය විනයක් ඇති කිරීම. දෙක ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් ලසාඩ් හා ක්ලිෆඩ් චාන්ස් ආයතනය සමග එක්වී IMF සම්බන්ධීකරණය ඇතිව ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමග සාකච්ඡා කොට එංගතා එළඹීම, විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම රටේ ආර්ථික ප්‍රවර්ධනය පිණිස අවශ්‍ය ප්‍රතිසංස්කරණ සකස් කර ඉදිරිපත් කිරීම. මේ වැඩ පිළිවෙල ඔස්සේ 2048 වෙද්දී ණයබරින් තොර දියුණු ආර්ථිකයක් ඔස්සේ සංවර්ධ දේශයක් බවට පත්වීම. එතැන් පටන් අප දුෂ්කර කටුක ගමනක මුල පිඩුවා. අනාගතය සාර්ථක කරගැනීමට අපට හැකිවන්නේ ඒ ගමන ඔස්සේ බව අප දැන සිටියා. පියවරෙන් පියවර අප ඉදිරියට ගියා. 2023 හා 2024 අයවැය ලේඛන මගින් මේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරා. 2023 මාර්තු මාසයේ වෙද්දී IMF විස්තීර්ණ ණය පහසුකම් සඳහා එකඟත්වයක් ලබා ගැනීමට අප සමත් වුණා. එහි පළමු වාරිකය 2023 මාර්තු 20 වැනිදා ලබා ගැනීමට අප සමත් වුණා. අප ලබාගෙන තිබූ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව දෙවැනි වාරිකය 2023 දෙසැම්බර් 12 තුන්වැනි වාරිකය 2024 ජූනි 12 අපට ලැබුණා. IMF වැඩපිළිවෙල පටන් ගත්තා සිටම අප ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡා ආරම්භ කළා. මෙවැනි කාර්යයක් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම උදෙසා ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් යන අන්තර්ජාතික ආයතන සහය අප දිගින් දිගටම ලබා ගත්තා. අප විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37යි. එයින් ඩොලර් බිලියන 10යි ද්විපාක්ෂික ණය. ඩොලර් බිලියන 11.7ක් බහුපාක්ෂික ණය. ඩොලර් බිලියන 14ක වාණිජ ණය. ඒ අතුරින් බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කඩ. ණය කපා හැරීම, ණය සහන කාලය, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම හේවත් ප්‍රතිව්‍යුහගත කිරීම සහිත අදාළ කරුණු සම්බන්ධයෙන් මේ සභාව තුලත් ඉන් පිටදීත් විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරා. ඒ සමහර කරුණු සත්‍යතාවෙන් තොරයි. සමහර කරුණු අර්ධ සත්‍ය. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර පිළිවෙත සහ සත්‍ය කරුණු මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්නට කැමැති. මොනවද මේ විදේශ ණය කියන්නේ? ඒ රටවල් ණය දෙන්නේ සල්ලි කොහෙන්ද ලබා ගන්නේ? අපිට ඕන් ණයට දෙන්නේ මේ රටවල ජනතාවගේ බදු මුදල්. ඒ වගේ මේ රටවල ජනතාවගේ ඉතුරු. අපේ රටේ බොහෝ දෙනා යෝජනා කරන අපි කිසිම කැපවීමක් නොකර විදේශ ණය සඳහා සහන ලබාගත යුතු බවයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. එය ප්‍රායෝගික නැහැ. වෙනත් රටවල් ජනතාවගේ බදු මුදල් වගේම ඒ අයගේ ඉතුරුම් සම්බන්ධ තීරණ ගැනීමේදී අපටත් කැපවීමක් කරන්නට සිද්ධ වෙනවා. අපි කැපවීමක් කරන්නේ නැත්නම් ඒ රටවල ජනතාව අප වෙනුවෙන් කැපවීමක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම අසීරු ව්‍යායාමයක්. ණය ප්‍රතිව්‍යුහගතකරණය කවර මට්ටකින් සිදු කළ යුතු යන්න පිළිබඳ අවසන් තීරණ ගැනීමේ බලය තියෙන්නේ ණය හිමියාට, ණය ගැතියාටවත් නොවේ. ඒ පිළිබඳ තීරණය ගන්නේ IMF සංවිධානයයි. රටක ණය ස්ථිරසරභාවය ඇති කරලීම පිණිස අවශ්‍ය ප්‍රතිව්‍යුහගත සැලැස්ම කවරක්ද කියා තීරණය කරන්නේ ඔවුන්. ඒ රටවල ආර්ථික ශක්තිය පිළිබඳව ස්වාධීන තක්සේරුකම් පසු ඔවුන් මේ තීරණය ගන්නවා.
අපේ රටේ ණය තිරසර භාවයක් නොමැති බව IMF සංවිධානය අපට දැන්වේ 2022 වසරේ අප අමාරුවේ වැටෙන්නටත් බොහෝ කාලයකට කලින්. ඒ වගේම IMF සංවිධානය අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටක වෙනස්. අඩු ආදායම් රටවලට එක ක්‍රමයක්. මැදි ආදායම් රටවල තවත් ක්‍රමයක්. මම එක උදාහරණයක් දක්වන්නම්. ශ්‍රී ලංකාව මැදි ආදායම් ගණනේට වැටෙන රටක්. මැදි ආදායම් රටවල් සඳහා හඳුන්වා දී ඇති නව ණය තිරසර විශේෂ රාමුව භාවිතා කර ණය ප්‍රතිවගත කර සිදු කළ මුල් මැදි ආදායම් ලබන රටවල් අතර එකක් ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සැලැස්ම අනුව 2032 වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදිතයේ 95%කට වඩා අඩු කරගත යුතු වෙනවා. අඩු ආදායම් රටක් වූ ගානාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සැලැස්ම ඊට වෙනස්. ඒ සැලැස්ම අනුව 2028 වෙද්දී ඔවුන්ගේ රාජ්‍ය ණය වර්තමාන වටිනාකම දළදේශීය නිෂ්පාදිතයේ 55%කට වඩා අඩු කරගත යුතුයි. අපි මේ සියලු දුෂ්කරතා සහ අභියෝග මැද IMF වැඩසටහන ආරම්භ වී මාස 15ක් පමණ කෙටි කාලයක් තුළ විදේශීය ද්වපාක්ෂික නිල ණය හිමියන් සමග එකඟතාවයකට පැමිණීමට අපට පුළුවන් වුණා. මේ සහ කෙටි කාලයක් තුළ ණය ප්‍රතිවගතකරණයේ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර අප ඉදිරියෙන්ම සිටිනවා. මේ සුවිශේෂ ජයග්‍රහණයක් සුබ ආරංචියක්. මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා. පොලි අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. ඒ අනුව පොලි අනුපාතය 2.1% ඊට අඩු මට්ටමක් පවත්වාගෙන යන්නට අවසර ලැබෙනවා. ණය සම්පූර්ණයෙන්ම ගෙව අවසන් කිරීමේ කාලය වසර 8කින් දීර්ඝ කර තිබෙනවා. ණය සේවා කරන වියදම් කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීමේ ක්‍රමිකව වැඩි කරන්නට හැකි වෙනවා. එය ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන 5ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙනවා. අපිට ණය ගෙවීමේදී මූලික මුදල නෙමෙයි ඒත් අපිට ගෙවන් තියෙන පොලියෙන් ඩොලර් බිලියන 5ක් අපිට මේකෙන් ඉතුරු කර ගන්නට පුළුවන්. මේ නිසා ආර්ථික යථා තත්ත්වයට පත් කිරීම, සංචිතයේ අලි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්ෂණය නැති කිරීම සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම මගින් අනාගතයේදී ශක්තිමත් ස්ථාවරයක සිට ණය ගෙවීම අවකාශ ලැබෙන පරිදි ආර්ථිකය වර්ධනය කර ගැනීමට අපට පුළුවන්. මේ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුවද තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් සහය දක්වන බව ඇමරිකාව පවසනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් වීමෙන් පසුවද ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් තවදුරටත් සහාය දැක්වීමට සූදානම් බව ඇමරිකාව පවසනවා. එරට භාණ්ඩාගාරයේ ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් රොබර්ට් කැප්‍රොත් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයේ ගලා යාමේ නියමිත දිශාව කරා ගමන් කරමින් තිබීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සෙසු රටවල් එකඟත්වය පළ කළ බවයි. ඔහු මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහන් සේමසිංහ මහතා සමග මුදල් අමාත්‍යාංශයේදී පැවති හමුවකදී. ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ඇමරිකානු රජය දැක්වූ සහයට සිය කෘතඥතාවය පළ කළ අමාත්‍යවරයා සඳහන් කළේ දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාක්ෂික සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරමින් ඇමරිකාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය අගය කරන බවයි. මෙම සාකච්ඡාවේදී ආර්ථික සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ නිසි පරිදි පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම අගය කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවරගෙන තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 3690ක් ලෙසයි. ලිට්‍රෝ ගෑස් ආයතනය විදියට අපි මේ මාසය තුලදී මිල අඩු කිරීමක් කරන්න තීරණය කළා තියෙනවා. ලෝක වෙළඳපොළේ ඇත්තටම ගෑස් මිල වැඩි වෙන වාතාවරණයක් තියෙන්නේ. මේ පාර ගෑස් මිල තීරණය වුණෙත් යම් කිසි සුළු මුදලක් ඩොලර් ප්‍රමාණයකින් වැඩි වෙන තත්ත්වයක් තමයි අපිට නිරීක්ෂණය කරන්න ලැබුණේ. මේ වෙනකොට අපි අප්‍රේල් මාසේ, මැයි මාසේ සහ ජූනි මාසේ තුන් පාරක් පිටපිටම අපි ගෑස් මිල අඩු කළා. අදත් අපි ඒ අනුව තීරණය කරනවා 12.5ක ප්‍රධාන ගෑස් සිලින්ඩරේ සියලුම ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට රුපියල් 100කින් මිල අඩු කරන්න. එක්කම 12.5 රුපියල් 100කින් 5 කිලෝග්‍රෑම් සිලින්ඩරේ රුපියල් 40කින් සහ පිළිවෙලින් කුඩාම සිලින්ඩරය 2.3 කිලෝග්‍රෑම් සිලින්ඩරේ රුපියල් 18කින් අපි මිල අඩු කරන්න තීරණය කරනවා. ඒ අනුව වර්තමාන මිල තත්ත්වයන් යටතේ ප්‍රධාන සිලින්ඩරය රුපියල් 100කින් අඩු වුණාම රුපියල් 3690ක් වෙනවා. වර්තමාන මිල 3790, 1522කට තිබුණු වර්තමාන මිල රුපියල් 40කින් අඩු වෙලා 1482 දක්වා ඒක පල්ලෙහාට එනවා. එක්කම 712කට තිබුණු සිලින්ඩරේ රුපියල් 694ක් දක්වා පල්ලෙහාට ඇවිල්ලා තමයි
අද මිල තීරණය වෙන්නේ. මේ සියලුම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා පාරිභෝගිකයන්ට ගැනීමට අවස්ථාව සලසලා තියෙනවා. එකම ගෑස් වලට අදාළව ගෑස් තොග ඇතිතරම් අපි ඉදිරියටත් ඇනෝම් කරලා තියෙනවා. ලබන දෙසැම්බර් ජනවාරි මාස වෙනකන් ඒ ඇනෝම් සුරක්ෂිතව කළමනාකරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ලෝක වෙළඳ පොලේ මිල වැඩි වෙන තත්ත්වය රාමුවන් තුළ මිල උච්චාවචනය ඉහළට යන වාතාවරණයක් තුළ මිල අඩු කරන්නේ කොහොමද කියන එක යම් කිසි කෙනෙක්ට ගැටලුවක් ඇති. නමුත් අපි විශේෂයෙන්ම අපිටම ආවේණිකුණ මිල සූත්‍රය අපේ ගුරුකොට. නමුත් මිල සූත්‍රයටම සීමා නොවි මිල සූත්‍රයට වඩා පල්ලෙහැන් අපේ සීමාවන් රඳවගෙන තොග කළමනාකරණය සහ මෙහෙයුම් වියදම් අඩු කර ගැනීම තුළ තමයි අපිට මේ වගේ සාමාන්‍ය මිල සූත්‍රයට අනුව වැඩි වෙන මාසවලදී වැඩි වෙන්න නොදී ඒ මිල පාලනය කරන ගමන් මිල අඩු කරන වාතාවරණයක් අපිට පටන් ගන්න, එහෙම නැත්නම් ජනතාවට ඒක සහනයක් විදිහට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මනා තොග කළමනාකරණේ කණ්ඩායම් හැඟීම එක්කම ලෝක වෙළඳ පොලේ ගෑස් මිල උච්චාවචනයන් දෙස නිරන්තර අවබෝධයකින් සහ නිරීක්ෂණයකින් ඉඳීම, ඒ තුළ වැඩි වෙන මාසවලදී අඩු ප්‍රමාණයක් ඇනෝම් කරන්නත්, ඒකම අඩු වෙන මාසවලදී වැඩි ප්‍රමාණයක් ඇනෝම් කරන්නත් වගේ කාරණා නිසා. බස් ගාස්තු සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව පැවසුවද, තවමත් පැරණි ගාස්තුවම අය කරන බව මගේ ජනතාව පවසනවා. කෙසේ වෙතත් බස් රථ හිමියන් සඳහන් කළේ ගමනාගමන කොමිෂන් සභාව මගින් අදාළ ගාස්තු සංශෝධනය නිල වශයෙන් නොලැබීම මත මෙය සිදුවන බවයි. බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 5.07% පහළ දමනු ලැබුවා. නව සංශෝධනයට අනුව මෙතෙක් රුපියල් 30ක් ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 28ක්. බස් ගාස්තු කාණ්ඩ 350ම ගාස්තු මෙලෙස අඩු වී තිබෙනවා. කෙසේ වෙතත් ගාස්තු අඩු කිරීමේ සහනය තමන්ට නොලැබෙන බවයි මගී ජනතාව සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙසේ අදහස් පළ කළා. අද දිනේ සිට බස් ගාස්තුව ක්‍රියාත්මක වෙලා තියෙනවා. නමුත් මගීන්ගෙන් යම් ආකාරයේ මැසිවිල්ලක් ඒ වගේම පැමිණිලි කීපයකුත් ආවා අලුත් බස් ගාස්තුව තාමත් ගන්න නැහැ කියලා. විශේෂයෙන්ම තාමත් ඒ අවශ්‍ය බස් ගාස්තු සටහන ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිසා පළාත් ප්‍රවාහන අධිකාරියෙන් නැත්නම් බස් අර්ථවලට ලබා දෙන්න කටයුතු කළේ නැහැ. දැන් කෙසේ වෙතත් පැහැදිලිව කියන්න ඕනා දැන් අවම ගාස්තුව මීට පෙර තිබුණේ රුපියල් 31යි. අපි ගත්තේ 30ට. එතකොට මේක නැවත 28 වෙලා තියෙනවා. එතකොට දැන් දෙවෙනි ගාස්තුව වෙලා තියෙන්නේ 38 වෙලා තියෙනවා. එතකොට 38 වෙලා කියන්නේ අපේ බසත සේවක මහතුන් මේ මාරු ප්‍රකාශ ප්‍රශ්න නිසා 40ක් ගත්තා. දැන් ඒක 35ට තව රුපියලක් පාඩු විඳින්න අපේ බසත සේවක මහතුන් ගනීවි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දැන් මාරු කාසි ප්‍රශ්නේ තුල අපිට පාඩු ලාභ දෙකම සිද්ධ වෙනවා. ඒ වගේම මගී ජනතාවටත් පාඩු ලාභ දෙකම සිද්ධ වෙනවා. මේක ප්‍රශ්නේ තියෙන්නේ දැන් රුපියල් 2 කියන ගැටලුව අපිට බරපතල ප්‍රශ්නයක්. ඉතින් රුපියල් 5 කියන එක අවුලක් නෙවෙයි. ඒ නිසා මේ ගාසු අවස්ථාවේදී වරප්‍රසාදෙ විදිහට ලැබෙනවා. දෙවෙනි ගාසුවේ වරප්‍රසාදෙ ජනතාවට ලබා ගන්න හැකියාව තියෙනවා. මොකද 38 අපේ බස්සත් සේවක මාතුන් ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම 35. ඉතින් 50 47 වෙලා තියෙනවා. 61 ගාසුව 58 වෙලා තියෙනවා. ඉස්සර අපි ගත්තේ 61 ගාසුවට 60යි. 73 ගාසුව කියන්නේ පස්වෙනි ගාසුව 73 ගාසුවට 70යිගත්. මේ ගැටලුවට පෞද්ගලික බස් හිමිකරුවන් මේකට ප්‍රශ්නයක් නෙවෙයි සහ සේවක මාතුමුත් මේකට අදාළ නැහැ. මොකද හේතුව අපි වසර 10ක් පුරා කියනවා කඩිනමින්ම බස් හතවල මේ මුදල් නොමැතිව ගමන් කරන්නේ මේ අවස්ථාව සලසා දෙන්න ඒ දේවල් කරන්න කියලා. ඒක අමාත්‍යාංශයේ ප්‍රවාහන අමාත්‍යාංශයත් ඒ වගේම ඒ අදාළ බලදාගෙනුත් කාර්යභාරයක්. දැන් ලෝකයේ අලුත් තාක්ෂණයට යන්නේ නැතුව තාමත් මේ ගැටලුව නිර්මාණය වෙමින් තියෙනවා. ඒක තමයි ප්‍රධානම ගැටලුව. අපි කියන්නේ දැන් කාඩ් එක ආවොත් අපි ඉක්මනටම මේ සාහනේ රටේ ජනතාවට ලබා දෙන කටයුතු කරන මේ මාරු කාසි ප්‍රශ්නේ. වත්මන් ආර්ථික වැඩපිළිවෙලෙන් බැහැරව රට ගොඩනැගීමට සිටීම අපහසු බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්ථාවර රටකට සෑම එකමගකට ප්‍රතිසාකච්ඡාවට එක් වෙමින්. මුල්‍ය අරමුදල සමග අපි 2027 වෙනකන් විස්තීර්ණ ණය ගිවිසුමකට ඇතුළත් වෙලා ඒ ණය ගිවිසුම් ප්‍රකාරව තමයි ලංකාවේ රටට අන්තර්ජාතික වශයෙන් හුස්ම වැටීම ආරම්භ වුණේ. නැත්නම් අපිට ලංකාවේ කිසිම තැනැත්තෙකුට ණයවර ලිපියක් නිකුත් කළාට ලෝකේ රටවල් ඒ ණයවර ලිපියට ගරු කරන්නේ පිළිගන්නේ. පිළිගන්නේ නැති වුණොත් අපිට තෙල් ගේන්න බෑ. ණයවර ලිපිය පිළිගන්නේ නැත්නම් අපිට ගෑස් ගේන්න බෑ. මේක තමයි එදිනෙදා රට පවත්වාගෙන යාම සඳහා අපි සියලු දේ අතින් ස්වයන් පෝෂිත නොවන රටක් වෙච්චාම අනිවාර්යෙන් විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කරන්න ඕනේ. ආනයනය කිරීම සඳහා ඒ ලෝකයේ ඝනදෙනු පියවීමේ ක්‍රමවේදය අනුව ණයවර ලිපියක් නිකුත් කරන්න ඕනේ.
ඒ ගණදෙනු සිද්ධ වෙන්නේ ලෝක සම්මතයට අනුව. ලෝක සම්මතයට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නයවර ලිපියක් පිළිගන්නේ නැත්නම් රටට එක සති දෙකක්වත් පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා තමයි මේ හුස්ම ගැනීම සඳහා අවශ්‍ය ගිවිසුම දීලා ඒ මූල්‍ය පහසුකම් හැම වර්ෂයකම එදිනෙදා ආර්ථිකය පවත්වාගෙන යාමට අවශ්‍ය සම්පත් ප්‍රමාණය 2027 වෙනකන් ණය ගිවිසුමක් යටතේ සපයන්නේ එකඟ වුණා. තව මාස කීපයකින් අයවැය ලේඛනය හදන්න ඕන. 2025 වර්ෂයේ සඳහා අයවැය ලේඛනය සම්මත වුණොත් පමණයි රාජ්‍ය සේවකයාගේ වැටුප් ලැබෙන්නේ. අයවැය ලේඛනය සම්මත වුණොත් පමණයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ. අයවැය ලේඛනයක් හදන්න බෑ 2027 වෙනකන් මූල්‍ය අරමුදලේ සහාය නැතු ලබන වර්ෂයේ. මේ අයවැය ක්‍රියාවලිය සහ රට අන්තර්ජාතිකව සම්බන්ධතා පවත්වාගෙන යාමේදී 2025 වර්ෂයට ඇස්තමේන්තු කළා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 5018ක් හිග වෙනවා. අපි සතුව මුළු රටම සතුව ජාත්‍යන්තර සංචිත තියෙන්නේ බිලියන 5.5. අපිට මදි වෙනවා ලබන වර්ෂයට ඇමරිකානු ඩොලර් බිලියන 5018. ඒක දෙන්න ගිවිසුමට අපි අත්සන් කරලා තියෙන්නේ මේ විදිහට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි යටතේ අපිට ලබලා දෙනවා මිලියන 663ක් ලබලා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. බජටරි සපෝට් මේ අයවැය සඳහා සහාය දෙනවා. අයවැය ලේඛනය හදන විට ඒකට මූල්‍ය අරමුදල දෙන්න ඕනේ 700 ඩොලර් මිලියන. ලෝක බැංකුව වර්ල්ඩ් බැංක් එකඟ වෙලා තියෙනවා 400ක් දෙන්න. 300ක් ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් ආසියානු සංවර්ධන බැංකුව දෙනවා. ණය සහනයක් ලැබෙයි කියලා හිතනවා 3655. මේ විදිහට තමයි ලබන වර්ෂයේ අයවැය ලේඛනය හදන්න වෙන්නේ. ශ්‍රී ලංකන් බලධාරීන් මහ බැංකු අධිපතිතුමාලා සියලු දෙනා මේ ගිවිසුම් වලට ආධාර කණ්ඩායම සමග අත්සන් කළා. තවදුරටත් ද්විපාර්ෂික ණය හිමියෝ සමග ණය ගෙවන එකඟතාවයෙන් පසු දැන් ස්වෛරීත්ව බැඳු කර ණය හිමියන් සමගත් මේ වන විට සාකච්ඡා අවසන් වෙමින් පවතී. මේ හදාගත්ත වැඩපිළිවෙල අනුව ගමන් කිරීමකින් තොරව කවුරු හරි සීන මවනවන මේ සම්බන්ධතා වලින් තොරව රටක් ගොඩගන්න බෑ. එනිසා ජාතියක් ලෙස රැගී සිටලා ජීවත් වෙන්න ණය නැති රටක් බවට පත් කරලා සංවර්ධිත රටක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා මේ එකඟ වී තිබෙන වැඩසටහන් අඛණ්ඩව කැපවීමෙන් ඉෂ්ට කරන්න රටක් වශයෙන් එකතු වෙලා වැඩ කිරීම තමයි යුතුයකම හා වගකීම වන්නේ කියන එක සඳහන් කරන්න කැමැති. අද දිනේ දිවයිනේ පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවර එළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝරාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළන් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. ඖෂධවලට උපරිම සිල්ලර මිලක් තීරණය කිරීම සඳහා මිල යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත සංශෝධනය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊට අදාළ නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. විනිවිද භාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් එම නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව වෙළඳපොළ තුළ අලෙවි කරනු ලබන ඖෂධවල
උපරිම සිල්ලර මිල ගණන් නිර්ණය කිරීමට නියමිත අතර ඊට අදාළ ගැසට් නිවේදනයද ප්‍රකාශයට පත් කර තිබෙනවා. දකුණු කොරියාව ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම් ලිහිල් කිරීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම දෙවන මට්ටමේ සිට පළවන ස්ථානයේ දක්වා නම් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මෙය ඊයේ සිට ක්‍රියාත්මක වන බවයි දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ පවතින නව ආරක්ෂක සහ සෞඛ්‍ය මට්ටම මත එරට සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කොට තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩි කොරියානු සංචාරකයන් පිරිසක් පැමිණෙනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ද්‍රෝණ තාක්ෂණය යොදාගෙන මෙරට පොල් සංගණනයක් සිදු කිරීමට පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා සහාය ලබා දීමට ඇමරිකාව ඉදිරිපත් වී ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ. මෙරට දළ වශයෙන් පොල්ගස් මිලියන 70ක් පමණ තිබෙන බවට අක්සේරු කර ඇති නමුත් පොල්ගස් නිශ්චිතව කොපමණ තිබේදයි ගණනය කර නැහැ. ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විධායක නිලධාරීන්ට ලබා දෙන මාසික දීමනාව රුපියල් දසදහසකින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව රුපියල් 15,000ක් වූ උන්ගේ දීමනාව රුපියල් 25,000ක් දක්වා ඉහළ යන බවයි වාර්තා වන්නේ. මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ දීමනාව ගෙවීමට පසුගිය 24 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දොරු සේවයේ නිලධාරීන්ටද හිමිවන බව සඳහන්. ඒ සමගින් ශ්‍රද්ධා ටීවී ප්‍රධාන ප්‍රතිවිකාශය මෙන්නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා ටීවී නිවුස් YouTube channel එක subscribe කරන්න.